නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස උට්ඨානේන පමාදේන සංයමේන තමේන ච දීපං කෛරාත මේතාවි යං ඕගෝනාබිකීරතිති. පිළිවෙලින් පවත්වාගෙන ධම්මපද දේශනා මාලාවේ අද අප්‍රමාද වර්ගයේ 3 වෙනි දේශනාව, 19 වෙනි සම්පූර්ණ දේශනා මාලාවේ 19 වෙනි දේශනාව. උට්ඨානේන පමාදේන, කායික මානසික වීරයෙන් යුක්ත. අප්‍රමාදේන, සිහිය නම් වූ අප්‍රමාදය. සංයමේන ධම්මේනච, කය වචන දෙකේ සංවරය ඇතුව. ධම්මේනච, ඉඳුරන් දමනය කරගෙන. රාගදේශ මොහ ඇති නොවන විදිහට සිහිනුවන පවත්වා ගනිමින් ඉන්ද්‍රිය දමනය කර ගැනීම. දීපං කෛරාති කෛරාත මේධාවි, ප්‍රඥාවන්තයා විදර්ශනා ප්‍රඥාවෙන් යුතුව තමන්ට පිහිට සකස් කරගන්නවා, තම දිවයිනක් හදාගන්නවා. යං ඕගෝ නාභි කීරති, කෙලෙස් ගං වතුරට හසු නොවෙන ඒ දිවයින පිහිට අරිහත් ඵලය බවයි සඳහන් වන්නේ. රජගහනුවර ධන සිටුවරයෙක් හිටියා, මහා ධන සිටු පුත්‍රයයි කියලා. එතුමාට දියණියක් හිටියා, යවුන් මදයෙන් මත් වූ කාන්තාවක්, නැත්නම් ස්ත්‍රියක්, කන්‍යාවක් කියලා කියන්න පුළුවන්. පුරුෂයන් කෙරෙහි තදින් ලොල් වූ ඇය දෙමව්පියන් විසින් සත්මහල් ප්‍රාසාදය කළා ආරක්ෂා කරමින් සිටියා. එහෙත් ඉඩක් ලත් අවස්ථාවක 16 සමග රහසේ කාම සේවනයකට අපදින අතින් සිදු වූ මේ වරද්ද දෙමව්පියන් විසින් දැනගත්තොත් මාව කෑලිවලට කපා දමු නැතැයි බිය වෙලා මගවියදම් වශයෙන් තමන් නැදි නැඳුම් සහ පැළඳුම් වශයෙන් ගත්තොත් ඒගෙන ආභරණ අරගෙන කොතනක හෝ ගොස් දිවි යවන්නේ, මෙතන දිවි ගෙවන්නේ මේ කියලා අර 16ක් සමග රහසෙම ගියා. ඈත ගමකට ගොස් එහි වසන්ති ඇගේ කුසේ දරුගැබක් හටගත්තා. දරුගැබ මෝරා ගිය කල්ලි ඔතොම තම පුරුෂයාට අඬගා, දැන් දරුගැබ හොඳටම මෝරා ගොස් තිබේ, අද හෙටම වාගේ දරුවා බිහිවිය හැකිය. කාත් කවුරුන් නැති මෙතන එය සිදුවී නම් අප දෙදෙනාටම වන්නේ මහත් ගැහැට. ඒ නිසා කොයි එකක් වුවත් කමක් නැත, ගෙදර යමුයි කීවා. මම එහි ගියා නම් මාව මරණව අනිවාර්ය, ඒ පුරුෂය හිතුවා. ඒ නිසා ප්‍රමාද කළා, අද යමු හෙට යමු කිය ප්‍රමාද කළා. ඉතින් මේ දවස් යද්දි දරුවා බිහි වෙන ලං වුණා. මේ මනුස්සයට කියලා වැඩක් නැහැ නේ කියලා මේ ඉස්ත්‍රිය මාර්ගයට මගට බැස්සා, තනියම යනවායි කියලා. එහෙම යද්දි අතරමඟදී පුරුෂය හොයාගෙන ආව. ඒ මොහොතේ දරුවා බිහි වුණා මගදිම. මගදි දරුවා බිහි වෙච්ච නිසා නමක් දැම්ම පන්තක කියලා. එහෙම කාලයක් ගත වෙන දෙවනි දරුවාත් බිහි වෙන්නා. එයාත් ඔහොමයි පාරදි බිහි වුණේ. ඒ නිසා යාට කිව්වා ලොකු ළමයට කිව්වා මහා පන්තක, පොඩි ළමයට කිව්වා චුල්ල පන්තක කියලා. එම කල දවස ගෙවෙනකොට මහා පන්තක කුමාරයා ටිකක් ලොකු නිසා යාට තේරෙනවා අනිත් ළමයි ලොකු අම්මා, ලොකු තාත්තා, බාප්පා, ආච්චි, අම්මා, සීයා කියලා ඒ අය ඥාතිකම් පවත්වන. හැබැයි මේ ළමයින්ට එහෙම ඥාති හිටියේ නැහැ. ඒ නිසා මැහුවා අපිට ඥාති නැද්ද කියලා. ඒ අම්මකෝ ඉන්න ඥාති, හැබැයි අලි ඉන්නේ බොහොම දුර දුර රජගහ නුවර තමයි ඉන්නේ කියලා මතක් කළා. ඉතින් මතක් කිරීමත් එක්ක ඒ ළමයි එනිහඬ වුණා. මොකද කවදා හරි දවසක යන්න පුළුවන්. ඉතින් ඒ කාරණේ මතක තියාගෙන නැවත නැවත කියන නිසා මේ සීයලව මුණගස්සවන්න මේ දෙපළ දරුව දෙන්නත් එක්ක පිටත් වුණා.
ගිල්ල දොරටු ඉඳගෙන ගුවා පණිවිඩයක් යවුවා ළමයි දෙන්න එකගෙන ඇවිල්ලයි කියලා. තමන්ගේ දියණිය, සිටු දියණිය. ඒත් පණිවිඩයක් යවුවා උඹලා කරපු වැඩේ ඉච්චර හොඳ වැඩක් නෙවෙයි නිසා අපිට ලැජ්ජයි. නිසා ළමයි දෙන්න අපිට එවලා මේ මුදල් ටිකක් තරම් කොහේ හරි ජීවත් වෙයල්ලායි කියලා මතක් යනවා. අර මව්පිය දෙන්න යන්න ගියා, දරුවෝ දෙන්න බාර දුන්නා 100ට. එහම රජගහනුවරට පස්සේ මේ 100ත් බොහොම ශ්‍රද්ධාවන්තෙක්. මෙයා නිතර ධර්මය අහන්න විහාරයට යන කෙනෙක්. ඒ අනුව මහා පන්තක කුමාරයවත් රැගෙන ගියා බණ. දවස් කීපයක් බණ අහන්න යද්දී යාට හිතුණා මමත් පැවිදි වෙන්න ඕනේ කියලා. යනවා 100කින් අහනවා 100 මහාන වෙන්නද? හරි සතුටුයි, බොහොම හොඳයි, මට කරගන්න බැරි දෙයක් නේ, හොඳයි ළමයෝ මහාන වෙන්න. යනු භාග්‍යතුන් වහන්සේට බාර දුන්නා. එක ගියර පස්සව මේ ඔබට ළමයෙක් ලැබුණද? ඔව්, මේ මගේ දුවගේ පුතා ළඟදි තමයි මේ මගේ ළඟට ආවේ. බයා පැවිදි වෙන්න කැමති, පැවිදි කරන්න පුළුවන්. ඉතින් භාග්‍යතුන් වහන්සේක පින්ඳ පාතික දරුණ වහන්සේකට මතක් කළා මේ මහා පන්තක කියන කුමාරයා මහාන කරන්න. උන්වහන්සේ ඉසකෙස් බාලා මේ කුඩා ළමයා පැවිදි කරා. එයාත් හොඳට ඉගෙනගෙන වත් පිළිවෙත් ධර්ම සහිතව ත්‍රිපිටක ධර්ම ඉගෙනගෙන තරුණ වයසට පත් වුණා. අවුරුදු 20 උපසම්පදා වුණා සහ රහත් වුණා. ඒ තමයි මහා පන්තක මහරහතන් වහන්සේ. මේ ශාසනේ දාන සංවිධානය කරන භික්ෂුන් වහන්සේ අතර අග්‍රයි මේ ස්වාමීන් වහන්සේ. තියාතර උන්වහන්සේට දුන්න මගේ මල්ලිටත් මම මේ විඳින නිවන් සැප දෙන්නට ඕන. එහෙම කල්පනා කරලා උන්වහන්සේ මල්ලිවත් පැවිදි කරන්න ඉතාලගෙන 100 ළඟට ගිහිල්ලා වෝ මේ මල්ලිවත් මහාන කරමුද? 100 එකපයින් කැමති වුණා. ඒකට හේතුවක් එකක් ශ්‍රද්ධාවක් තිබිලා තියෙනවා. ශ්‍රද්ධාව විතරක් නෙවෙයි, තව හේතුවක් තිබිලා තියෙනවා. ඒ මේ ළමයි කාගෙද කියලා ඇහුවම කියන්න වෙන්නේ අර පැනලා ගිහපු දූගේ ළමයි කියලානේ. ඒතොර ඒක ලැජ්ජාව මේ සිටු කුලේට. ඉතින් ඒකෙන් බේරෙන්න අපල ළමයි මහාන වුණා මායි කියන්න ඕනෙත්. අන්න ඒ වගේ අවස්ථාවක් තිබුණොත් ලේසියෙන් මහාන වෙන්න පුළුවන්. ලැජ්ජාව, බිල් ලැජ්ජාව, මොකද ප්‍රශ්නයක් ගෙදර තියෙනවා ළමයාගෙන්. එතකොට එපයි කියන්නේ නැහැනේ මහාන වෙන්න. ඉක්මනට යන්න කියලා කියනවා. ඉතින් ওই හේතු දෙක මතුවා වෙන්නන එකක් තමයි ශ්‍රද්ධාවන්ත භවයේ 100 දෙවැනි එක මේ දරුවන්ගේ අම්මා රහසේ ගිහිල්ලා දරුවෝ බිහි වෙච්ච නිසා ඒක කියන ලැච්ච නිසා. කොහොමරි උන්වහන්සේලා දෙන්නටම වාසන ලැබුණා පැවිදි වෙන්න. පැවිදි වුණාට පස්සේ මේ පොඩි සවන්නාසට අයියා ගාතාවක් කරනවා. මේ පදුමා යතා කෝකනදං සුගන්ධං පාතෝසියා පුල්ලම වීත ගන්ධං අංගීරසං පස්ස විරෝචමානං තපන්ත මාදිච්ච මිවන්තලික්කේ. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ ඇදෙන එක ගාතාව. නෙළු පිපිච නෙළුම් මලක් වගේ. ගීතරාගේ බුදුරජාණන් වහන්සේ දෙස බලන්නට. ඔය කියන ගාතාවේ අර්ථය එතෙම තියෙනවා. නමුත් මේක වෙලා තියෙන්නේ කුඩා සයන්නාසට එක ගාථා පදයක් පාඩම් කරලා අනෙත් එක පාඩම් කරලා තින් පළවෙනි එක මතක නැහැ. දෙවෙනි එක පාඩම් හිටලා තුන්වෙනි එකට යනකොට දෙක මතක නැහැ. තුනෙන් හතරට යද්දි හතර පාඩම් තුන මතක නැහැ. හතර පාඩම් කරද්දි මුකුත් මතක නැහැ. මාස හතරක් උත්සාහ ගත්තා. බැරි මොන. කොහොමද උඹට මේ එක ගාථාවක පාඩම් කරගන්න බෑ අයියා කිව්වා. මහානකමෙන් වැඩක් නැහැ දැන් එනවා. මුකු පාඩම් නැහැනේ. ආන බල අපිටත් හොඳ පාඩමක්. පාඩම් ගිරින්නේ නැහැ කියලා පැවිද්ද නිෂ්ඵල වෙන්නේ නැති බව මේ පේනවනේ. මේ කතාවෙන් පේනවා අපිට. එහෙනම් පාඩම් කිරීම එකක්, නිවන් මඟ දියුණු කිරීම තව එකක්. ඉගෙන ගන්න බැරි වෙන්න පුළුවන් හැමෝටම. නමුත් තමන්ට පුළුවන් වෙනවන භාවනාව තමන් තුළින් දකින්න. ඉතින් මේ සන්නාසයට ගෙදර යන්න කියලා නොකිය කිව්වා. ඉන දවසේ ජීවක වෛද්‍යතුමාගේ දාණය මේ අඹවණේ වැඩි ඉන්නේ 509කට තමයි ආරාධනා. හැබැයි කිව්වා එක්කෙනෙක් ඇරලා තමයි බාර ගන්න, මගේ මල්ලි නිකන් මෝඩයි, එයාට පාඩම් නැහැ, එයා අත්හැරලා දාන්නේ බාර ගන්නම් කිව්වා. එතකොට ඒක ඇහුණා මල්ලිටත්. අයියා මාව අත්හැරිය දැන් නම් ඉඳලා දැන් නැහැ. උදේ පාන්දරම දැන් එළියට බැස්සා. දැන් අදහස ගෙදර යන්න. දම් පිංකම් කරන්වත් ඉන්නයි කියලා. මේ භාග්‍යතුන් වහන්සේ මහා කරුණාවෙන් ලෝක බලනකොට මේ විහාරෙ මිටපු කෙනෙක් පෙනුණා. කවුද? චුල්ලපන්තක සාපඩි හාමුදුරු. දෙකල අර දොරටු ගාව තියෙන ගේට්ටුව කියලා කියන්නේ එළියට යන තැන. එතනම හරහාට සක්මන් කරනවා. එතනින් තමයි යන්න ආවේ. දැක්ක භාග්‍යතුන් වහන්සේ ඇවිල්ලා වැන්දා. උදේ පාන්දරම මේ කොහෙද යන්න කියලා ඇහුවා. කොහා මගේ අයියා මට යන්නේ කිව්වා. මට මේ ඉගෙන ගන්න බෑනේ ස්වාමීනි. ගාතපද හතරක් පාඩම් කරගන්න මාස හතරකින් බැරි වුණා. දැන් මම මේ යන්නේ කියලා ගෙදර. මේ සාසනේ මහා පන්තකේද මගේද? උඹේ පැවිද්දයිති මට. නිසා මේ අයියලා කියන එක කරන්න දෙයක් මේක නෑ. නිසා මේ ඕවා ගණන් ගන්න එපා, මෙන්න මේ එන්න කියලා ඔළුව තත ගාලා සිරියස්ති එක්කගෙන ගිහිල්ලා වාඩි කෙරෙව්වා. නඳ කිලි අයිනේ.
උන්වහන්සේ මවල දුන්න සුදු පාට රෙදි කඩක් එ르දියෙන් මැව්වා. මවල දුන්න මේක එ르දියෙන් මැව්වද ඇත්ත උනා දෙකම එක වගේ තමයි. වෙනසක් නැහැ. අතට අහුවෙනෝනේ රෙදි කෑල්ල. වාඩි වෙලා ඉර නැගෙන පැත්තට මූණලා උදේ පාන්දර එක නැගෙන බලාගෙන අත ගන්න ගුවා රජෝහරණං රජෝහරණ. ඒකේ අර්ථය තමයි දූවිලි අරිනවා නැත්තම් කුණු කුණු අරිනවයි කියලා කරේ. ඒක දවල් වෙනකොට කුණු ගෑවෙන්න පටන් ගත්තා. අතට දාඩිය දාලා අතේ තියෙන කුණුම අර සුදුරෙද්ද ගෑවිලා මේක දුර්වර්ණ වුණා. ඒ අතරේ භාග්‍යතුන් වහන්සේ අර ඉතුරු සයන්නදලත් එක දාන්නට වැඩියා. ඒ අතර මේ කුඩා සයන්නාසේ අර භාවනාව භාවනාවක්ම නෙවෙයි. ඉතින් ඔය කියපු වැඩේ කර කර හිටියා. හැබැයි උන්වහන්සේ තේරුණා මේ කයේ තියෙන මේ පිළිකුල් කයේ තියෙන ස්වභාවය නිසා තමයි මේක අපිරිසිදු වුනේ. නැත්තම් හොඳ පිරිසුදුව තිබුණානේ මේ රෙද්ද. දැන් මොකද්ද උනේ? අපිරිසිදු වුණා. එහෙමනම් මේ ආත්ම භාවය වනාහි අනිත් එකක් කියලා හිතනකොට බුදුරජාණන් වහන්සේ දානෙකදර වැඩි ඉඳගෙනම බුදුරැස් මාලා විහිදුවලා බණපදයක් දේශනා කළා. ගාථා හයක් දේශනා වෙලා තියෙනවා. හයේ අර්ථය කෙටියෙන් කිව්වොත් මේ දූවිලි නියම දූවිලි නෙවෙයි. හරිම දූවිලි රාගේ. රාග තමයි රජස. රජස් කියන්නේ කුණු හෝ දූවිලි කියන අර්ථය. ඒ නිසා ඒ රාග රජස් නැතිගෙනා කෙලෙස් නැති උතුමා බොහොම සැපෙන් කෙලෙස් නැති හිතින් වාසය කර. දෙවනිය කිව්වා ද්වේෂය තමයි දූවිල්ල කුණු. මේ කුණු නෙවෙයි කුණු. ඒ නිසා ද්වේෂය නැතිගෙනා සුවෙන් වසනවාය කිව්වා. තුනට කියනවා මෝහය තමයි කුණු. මේ තියෙන කුණු නෙවෙයි නම් මෝහය නැසපු කෙනා සුවසේ වාසය කරනවා කියලා මේ භාග්‍යතුන් වහන්සේගේ දේශන අවසානයේ චුල්ලපන්තක සානසේ ගෙදර යන්න හිටපු කෙනෙක් උන්වහන්සේ සිව්පිලිසිඹියා ලාවීව රහත් වුණා. අන්න බලන්න උදාහරණ. එතකොට ඉගෙන ගන්න බෑ කියලා නිවන් දකින්න බැරි වෙන්නේ නැහැ. ඉගෙන ගත්ත කියලා නිවන් එතන නැන්නේ. ඒ කියන්නේ දැනුමක් ආවා කියලා පඬිත කෙනෙක් වුණායි කියලා නිවන් එන්නේ නැහැ. ඒක වෙනම පැත්තක්. නිවන කියන්නේ තමා තුළින් දකින්න ඕන එක. ඒකට රිදි කෑල්ලක් අත ගාලත් පුළුවන් උනායි කියලා අපිට පේනවනේ දැන් කතාවේ. දැන් මලක් දිහා බලන් ඉඳලා ගින්දර දිහා බලන් ඉඳලා ගිනි ඇවිලනෝ දැකලා පෙන බුබුලක් දිහා බලන් ඉඳලා රහත් වෙච්ච උතුම මේ ශාසනේ. ඇයි තමන් පුරුදු කරපු ඇටි සසරෙදී. දැන් මේ ශාසනයත් පුරුදු කරපු කෙනෙක්. මොකද උන්වහන්සේ රජ කෙනෙක් වෙලා ඉන්නකොට දවල් ගමන් කරා මේ නගරේ වටේ ඇතා පිට. ඉතින් දාඩිය දැම්මා. ඊපස්සේ මේ නළලේ දාඩිය පියදාලා ඒක අතින් පියදෑව තමන් ඇඳුමේ සුදු පාට වස්ත්‍රය. අනේ ඒක කිලිටි වුණා. එදා හිතුවා මේ කය නිසා නේද මේක අපිරිසුදු උනේ. මේ සංස්කාරය අනිත්‍යයි කියන එක වචනේ හිතලා තියෙනවා. ආන්න එක තමයි මුල්ුණේ මේ කුඩා සොයනසට රහත් වෙයි. සසරේ කරපු එකම අනිත්‍ය වැඩිම වචනේ ආදර්ශනේ නිදර්ශනේ භාග්‍යතුන් වහන්සේ දැක්කා. මේක තමයි යා පුරුදු කරපු දෙය. එයා භාවනාව කඩපු වෙලාව බලන කොයි වෙලාවද වැඩුවේ මොකක් දැකලද වැඩුවේ බලනකොට මේ සුදු රෙද්දක් කිලිටු වෙච්ච එකමනේ. ඒකයි රෙද්දම දුන්නේ. අපිට ඒක තේරෙනවද? සාමාන්‍යයට තේරෙනවද? සාරිපුත්‍රයන් වහන්සේලාට තේරෙනවද? නැහැ. ධර්ම සේනාධිපතින් වහන්සේලාට ඔක තේරෙන්නේ නැහැ. උන්වහන්සේත් ගෝලෙක් එක්කවනේ මාස 4ක් අසුබේ දීලා වැඩක් උනේ නැහැ. ඊට පස්සේ තමයි දුන්නේ ලස්සන නෙළුම් මලම් මවල මේක තියාගෙන වැලිගොඩ භාවනා කර බලන් ඉන්නේ කොහොමද? ඉතින් අර ප්‍රති හොඳට තිබිච්ච එක ඇකිල්ල ඇකිල්ල වේල්ලා ගියා. අනිත්‍ය දැක්කම කුරන් කරුවෙක්. එයා මේ අත්තරන් අර පාසන කොට එන දැල්ල තියෙන. ඒක හරියට මලක් වගේ. හරි ප්‍රසන්නයි. ස්වර්ණකාර දෙනු කියලා කියන්නේ මෙතරුන් හන්සට. රන් කරුවෙක් කලින්. ඉතින් ලස්සන රූප වලට කැමති කයට රසන රූප දැකලා පුරුදු කෙනාට අසුභ හරියන්නේ නැහැ නේ. ඒක වෙලා තියෙන්නේ. ඉතින් අපි කමටහන් පොතම දෙනවා. බුදුරජාණන් වහන්සේට තර තේරෙන්නේ මොන අර මොනද මෙයාට නිවන් දකින්න හේතුව. සමහරට ගිනි කෙන දැවෙන වණය දැකලා කෙලෙස් නසපුවා ඉන්නෝ. අර ගෝවගේ වතුර වැටෙන දැනක බුබුලු නැగిලා ඒවා බිඳෙන හැටි බලලා අනිත්‍ය වඩපුවා ඉන්නෝ. රහත් වෙච්ච උතුමු. මිරිංගුව දැකලා රහත් වෙච්ච උතුමු ඉන්නෝ. ඒ නිසා ඒක කියන්න බෑ අපිට මේ කමටහන් කියලා. මේ ඔක්කොම කමටහන් තමයි. විපස්සනාවට කමටහන් නොවන දේක් මේ ලෝකේ ඇත්තේ නැහැ. ඕනම දේ විපස්සනාවට කමටහන්. සමතේ විතරයි පොතේ ලියලා තියෙන මෙන්න මේ මේ මේම වඩන්න, දසාසුභේ වඩන්න, කසින බලන්න, ඒව පොතේ තියෙන එච්චරයි. විපස්සනා ගැන පොතේ අරමුණක් වශයෙන් දීලා නැහැ. යන විදර්ශනා ඥාන යන විද්‍ය ක්‍රම පිළිවෙල විපස්සනාව තියෙනවා. අවිදරම් පිටකේදීත් ওই ගැඹුරු කාරණා තියෙනවා. නමුත් වටින්නේම අර තමන් තමා තුළින් දකින දේ. පොතෙන් දකින දේ නෙමෙයි. පොතෙන් ඕනතරම් දකින්න පුළුවන්. පොත් තියෙන පොත් කියවන අකුරු දන්නවනම් බණ ඔක්කොම දැනගන්න පුළුවන්. හැබැයි තමන්ගේ හිතට සැනසෙල්ලක් දැනුනේ නැත්තම් වැඩක් නැහැ.
අන්න එක දැනෙන්නේ ප්‍රායෝගික වෙන තරමට, භාවනාව වැඩෙන තරමට. නිසා වඩන්න අවශ්‍යයි. මේක වඩන්න නැතුව නම් ආයි සැනසිල්ල බලාපොරොත්තු වෙන්න බෑ. ඉගෙන ගන්න ඉගෙන ගන්න මාන්නේ වැඩෙන සමාඩ මං හරි උගත් කෙනෙක්, මං දන්න ඔක්කොම. ඒක තමයි ඉන්නේ සැනසිල්ල නෙවෙයි. ඉගෙනගෙන වැඩුණාමත් අපි කියනවා හරි අමාරුයි කියලා, කරක් ගහන්න බෑ මිනිස්සුත් එක. ඉගෙනගෙන වැඩි දන්නේ නැති දෙයක් නෑ. හරි පණ්ඩිතයි. එතකොට මේ භාවනා වඩන්න ගිහිල්ලා වාඩි වෙලා ගුරුවරයෙක් කියලා දෙන කමටහන පිළිගන්න බැරි වෙනවා. ඇයි? එයා දන්න වැඩි නිසා. දන්නේ නැති කෙනා. ඔය ධම්මජීවසංශ නිතරම කියන ඇත්තම මේ දෙමළ පුළුවන් ලේසියෙන් භාවනා කරන්න. ක්‍රිස්තියානියට පුළුවන්. හැබැයි බෞද්ධයන්ට බෑනේ. ඇයි? දැන් දන්නවනේ පටිසමුප්පාදේ වේදනා පච්චා මේ මොකද තණ්හා පච්චා උපාදාන අලංකාර පච්චා විඥාන ඔම බඩවැල වගේ දන්නවා. භාවනා කරපන්කෝ මූ බලන්න අරවා. ස්කන්ධ බලන්න එනවා, ධාතු බලන්න එනවා. අර නිකන් ඔහේ බලන් ඉන්න දන්නේ නෑනේ. නලියනවා. ඒ දන්නේ බලන්න එපා. අදත් උදේ මහත් එක්ක කතර එයා කියන මේ රූප දැක්කම කෙලෙස් ඇති වෙන්නේ මෙහෙමයි. ස්පර්ශේ නේද? ඇසයි රූපයයි විඥානය ගැටෙන. ඔක පොතේ තියෙන එකනේ මාත් දන්නවනේ. දැන් ඔය මොකද්ද කියන්නේ? ගිරව වගේ අර පාඩම් කරපේ කියන එක. ඉතින් ඒක අපි දන්නේ නැති කාලේ අපිත් කරලා තියෙනවා. නමුත් ඒක වැඩක් නැහැ. ඒක දැනන් හිටිට කමන්නේ මෙහෙම දෙයක් සංසිද්ධිය වෙනවා. නමුත් ඒක අපි ප්‍රායෝගික වෙන භාවනාවක් තමයි දැන් වඩාමින් ඉන්නේ. සතිපට්ඨාන තුලින් වඩන්නේ මොකද්ද? ඒ මොහොතේ සංස්කාර ගෙවි යන හැටිනේ. මොක මේ ඇති වෙනවා, කෙලෙස් ඇති වෙනවා, මෙහෙම කරොත් නැති වෙනවා, පටිසමුප්පාද හැදෙන්නේ නැහැ, කෙලෙස් නැහැ, නිවන් දැක්ක කියලා ඕක කතාවක් විතරයි. ඒක අපි ඒක අත්දකින්න ඕනේ. හිතේ රාග ද්වේෂ නැති බව තමන්ම අත්දකින්න ඕනේ. ඒක තමයි මේ චුල්ලපන්තක තෙරුන් වහන්සේ කරගත්තේ. මාස හතරකින් ගාථා බැරුව හිටපු මේ තෙරුන් වහන්සේ වරුවක් ඇතුළත රහත් වුණා. ඊට කලිනොත් පුළුවන්. නමුත් අර කිලිටු වෙන්න අතලාව දෙන්න එපා. දෙල භාග්‍යතුන් වහන්සේ මෝරාගෙන යනකොට ඥාණය විදර්ශන වඩනකොට ඒකට උදව්වක්. කියන්නේ තනියෙන් බරක් උස්සගෙන බැරිගෙන උස්සලා දෙනවා වගේ. උදව් කරානේ. තුන්වහන්සේ ගාත වලින් කිව්වා. මේක තමයි වෙලා තියෙන්නේ. රාග දේශ මොහ තමයි රජස්. ඒව නැත්තම් තමයි සැප. පිරිසුදු වෙන්න පුළුවන්. ඒ නිසා දැනුමට ගරිහා කරනව නෙවෙයි. දැනුම කියන්නේ සුතමේ ඥාණ එකත් ඕනේ. සුතමේ ඥාණය විතරක් මදි කියන එක මේ කියන්නේ. ඒක ඉක්මවාගෙන භාවනාමය ඥාණයට අපි ඥාන විස්තරය බලන්න වන්දනාවතී ඇති දැකලා තියෙනවනේ. පළවෙනි ඥානි සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥාන. ඉස්සෙල්ල බණ අහන්න ඕන. දැන් පොත්පත් කියවලා දැනුමක් ගන්න ඕන. ලොකු උන්ට නෙවෙයි, කියන්නේ PhD කරන තරම් යන්න ඕනේ නැහැ. අර සද්ධාවෙන් බණ පොතක් කියවනම් ඒ හොඳටම ඇති. සද්ධාවෙන්. පඬිතෙක් වෙන නෙවෙයි කියවන්න ඕන. සද්ධාවෙන් කියවන්න. නිවන් දකින්න මට මේ ධර්මය හේතු වේවා. ඊට පස්සේ ඒ හිත කියවපෙකට කියන සුතමයේ ඥාන. බුද්ධ ඥානං කියලාත් කියනවා. ඒක මේ අපි ඕන කෙනෙකුට ඇති වෙන ඥානෙනේ. ඇහුවොත්, බණ ඇහුවොත් ඇති වෙන ඥානෙ. සුත්තමේ ඥාන. දෙවනි ඥානය සීලමේ ඥානං. ඔව් සීලමේ ඥාන. සිල්. දෙකට සිල්. තුන භාවනාමේ. ඔව් සංවරිත්ව සමාධානේ පඤ්ඤා භාවනා. සංවර වෙච්ච කෙනාගේ සමාධියට කියනවා භාවනා. එම් මෙහෙමනේ කසිප්පු ගහන සිගරට් බොන සල්ලාලකම් කර කර ඇවිදින මිනිහෙක්ට කියන භාවනා කරපන් කියලා. කරයිද? කරයිලා ලේසි නෑ. මොකද මිනිහා ගීත නිතරම යන්නේ සිගරට් ගැන, අරක්කු ගැන, ගෑනු ගැන. ඒ පුදුම චංචලයි. හැබැයි සිල්වත් කියන්නේ මොකද? අරව නැතිකමනේ. ඒ නැති එක්කනට ඒ ප්‍රශ්න නෑ. සුරාව නෑ. සීවිකල් ගතිය නෑ. සතුන් මරන්නේ, හොරකම් කරලා නෑ. බිය තැති ගැනුම් නෑ. හොරකමක් කළා වෙලාව වාඩිලා භාවනා කරනවා. දොර දිහා බල බල ඉන්න නිතරම මොකෝ පොලිසිය කොයි වෙලාවෙ ඒත් එහෙම භාවනා කරන්න බෑ. ඒක නිසා තමයි කිව්වේ අර යම් තහක් මේ සිල්පද ටික රැකෙනව නම් තමයි සමාධිය එන්නේ. නැත්තම් එනවා අඩුයි. එන්නේ නැහැ. එන සමාධිය එනවා අපි අසංවර බව අඩු වෙනකොට. අසංවර වෙන්න වෙන්න සමාධිය එන්නේ නැහැ. වික්ෂිප්ත බව තමයි එන්නේ. දැන් මේක ක්‍රමක්‍රමයෙන් එන්න ඕනේ. දැන් මේ භාවනා ඥාන කියන වැඩෙන්නේ ක්‍රමක්‍රමයෙන්. එකපාරට නෙවෙයි. ඉස්සෙල්ල එනවා ඇවිල්ලා සෙනසුනට ඇවිල්ලා තමන් ඉස්සෙල්ල තමන්ගේ ඇඳුම හදා ගන්නවා. මෙහෙට ආවට පස්සේ සුදු ඇඳුමෙන් සැරසිලා ඊට පස්සේ ওই තියෙන මිදුලක් අතු ගන්නවා, කුස්සියේ දර පලනවා. මේ උපාසිකාවන්ගේ ස්වරූපෙන් කියන්නම්කෝ, දාන්නේ තුනම් දාණි හදන්න පටන් ගන්නවා. බෝධි වන්දනාවට එකතු වෙනවා, බුද්ධ වන්දනාවට එකතු වෙනවා, ගාත කියන්න පටන් ගන්නවා. ආන්න එහෙම ටික ටික තමයි හැදෙන්නේ. එක පාඩක දෙරින් ආපු ගමන් වාඩි කරාට භාවනා වැඩෙන්නේ නැහැ.
ඇයි හිත දහතේ අරතිවී චරමුණු ඔක්කොමට ගන්න පටන් ගන්න. ඒස ඒව එන්න නොදී අපි උපක්‍රමයක් කරන්න ඕන, වැඩ කරන්න ඕන ඉස්සෙල්ලා. දැන් මේ ළඟදී අපි මේ හිටපු උපාසකම්මත් කිව්වේ වාගේ හිත හැදුනේ මොන කුත් නැහැ, භාවනා නෙවෙයි වැඩ. භාවනා කරන්න ගියාම අමාරුයි, කසනවා, සත්තුන්ගේ යනවා, ඉන්න බෑක දැන් අලියනවා වගේ දැනෙනවනේ. ආපු ගමන්නේ එයා මොකද අල්ලගත්තේ වැඩි සංඝයාට උපස්ථාන. ඒක බලන කොච්චර පිටු වුණාද කියලා, තමන්ගේ හිත හැදුනා. ඒක මද ඒකම කරන්න ඕනේ. ඒක සක්මන් භාවනා කරන්න පුළුවන් වගේ චංචලයට. ඒක චලනේනේ, චංචල මිනිස්සයා චලනේ වෙවි ඉන්නවා. ඒකට ඇවිදිනෝ මේට ඇදෙනවා. ඉතින් අර ගොඩා විශ්ිප්තයට දෙන භාවනාව තමයි සක්මන් භාවනාව. එතකොට ඇවිදගෙන අර ඒ අරමුණ කෙරෙහි සිත පිහිටව ගන්නකොට ඉරියව්ව කෙරෙහි ඉරියාපත වශයෙන් වැඩිලා එයාට සමාධියක් පසුව ඇතිගෙනවා. එක පාරට මෙයා වාඩි කරාට වෙන්නේ එයාගේ කාලෙත් අපත යනවා. ගුරුවරයා ගැනත් එයා අපහැදෙන්න පුළුවන්. මොකද මං වගේ කෙනෙක් දඬු කඳ ගැහුවා වගේ මේක වාඩි කෙරුවා, ඇති වැඩකුත් දිනුනකුත් නැහැ. ඊට වඩා හොඳයි පොතක් පතක්වත් මේ වෙලාව බලා ගන්නවා කියලා හිතෙනවා. හිතෙන්න පුළුවන්. එතකොට අපි තෝරගන්න මෙයාට දැන් වැඩින්නේ නැහැ. කොහොමද බලන්නේ? හිත බලන්න බෑනේ. ඇවිල්ලා වාකා ශාලා වැඩියා වාඩිලා ගුරුවරේ බලන් ඉන්න හැංගිලා. මොකද්ද වෙන්නේ? අරයා එක හැක් කරුණ එක වැහැ හැප් පියනවා. මේක අරිනු මේක වහනවා. හරිද? නැස් ගහනවා වගේ. ඊට පස්සේ බලන වෙලා ඔරලෝසුව දිහා වැඩිපුර බලනවා. වට පිට බලනවා හොරාට. ඇයි දැන් වැඩේ හරියන්නේම නැගිට ගන්න බැරුවයි. ඉතින් ගුරුවරයා ප්‍රඥාවන්තනේ එවැනි කෙනා නැගිටවල වෙන වැඩක. ඒකයි මම කියන්නේ ආධුනිකයට අපි ඉතින් නැගිටින්න කියන්නේ නැහැ. ඒකට පැයක් දෙනවා ඉන්න කියලා. පැයෙන් පස්සේ අපි කියන නැගිටින්නේ කියලා. නැගිටලා ඔය බොහොම ලොකු හැරි සක්මන් කරගන්න කියලා. යාට ඉතින් කැමති දැනක සක්මන් යා කරයිනේ. කමන්නේ. අපි වැඩන අයට අපි කියන පැය දෙකේම ඉන්න. ඒ පැය වෙලා වැඩියෙන් දීලා තියෙන වැඩන කෙනාට වඩා ගන්නනේ භාවනා. ඊටත් වඩා වැඩෙනවා නම් මොකද කරන්නේ? කුටියට ගිහලා නිදා ගන්න වෙලාව ගන්න තමන්ගේ මානසිකාරට. අර සමාපත්තිය සම්බඳුන වගේ ඒ පැයත් ගන්නවා නිදා ගන්න නැතුව කමටහන වඩන්න. එතකොට ඒකත් විවේකයක් තමයි. දැන් ධානයෙම තියනවා නිදා ගන්න ඕනේ නැහැ. ධානයෙම සුවයි. ධානයෙම තමයි විවේකය. අන්න ඒ වගේ මේ හොඳට වැඩෙන කෙනාට අපි කාලසටහනින් ඔබටත් ගිහලා එයා භාවනා කරන්න ඕනේ. වෙලාවක් නැහැ යාට ඊට පස්සේ. තොර මේ දවල් දාණයෙන් පස්සේ දෙන සම්පූර්ණ කාලයම ගන්න පුළුවන් භාවනාවට. ඒක අපි මේ බල කරන එක නෙවෙයි මම මේ කිව්වේ. ඒක වැඩුනම වෙන දේ. වැඩිච නැති කෙනාට තියෙන වෙලාවත් වැඩි වෙලා නැති ඉන්නේ. මේ පැයෙත් ඉන්නේ හරි අමාරුවෙන් කියලා හිතන්න. නමුත් අර වෙනසක් වෙනවා. ටිකක් කල් යනකොට ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වැඩෙනකොට අපේ හිත මුහුකුරා යනකොට අර නොවැඩිච්ච සමාධි ධර්ම වැඩෙන්න ගන්නවා. අවබෝධ ඥාන විපස්සනාවල් තේරෙන්න ගන්නවා. ඒකට ධර්මයේ ඇසීම පොහොර. අපි මේ කතා කරන ධර්මයේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයනේ. මේ වහන්නේ අපිට ප්‍රීති ප්‍රමෝදේ සද්දා සති විරිය සමාධි පඤ්ඤා ඉන්ද්‍රිය ධර්ම පහ. ඒ මට්ටම් වලින් වැඩෙන්නට ඉතින් මේ ධම්මපදී වගේ පොතක් අපි කියවද්දී මුලින්ම අපිට වැඩෙන්නේ සද්දා. සද්දා ඉන්ද්‍රිය අවශ්‍යයිනේ. සද්දා ඉන්ද්‍රිය තියෙනවා නම් අනිත් ඉන්ද්‍රිය වලට යන්න පුළුවන්. සතිය සිහිය ඇති වෙන මේ කියන වචන ඔස්සේ ඔබට පුළුවන් විපස්සනා කරන්න ඕන. හොඳට අහන් හිටියත් එක විපස්සනාවක් වෙනවා. දැන් හොඳට භාවනා කරපු කෙනෙක්ට මේක පුළුවන්. ශබ්ද මාත්‍රය ගන්න. අර්ථෙත් බලන්න. ශබ්දෙත් බලන්න. දෙක දෙකම අවසන් වෙදී. ශබ්දය අවසන් වීමත් එක්කම අනිත්‍ය භාවයට පත් වෙනවා. කියනකොටම අනිත්‍යනේ. කියද්දිම එතනම නේ නැති වෙනවා. ඔය ඉතුරු නා. ඉතුරු වෙන්නේ නැහැ. ඒෂණිය ගැන විපස්සනා කරන්නේ. අතීත ගැනවත් අනාගතය ගැන මුලින් කරන්නේ අපි මේෂණිය ගැන. ඊට පස්සේ දියුණු නාම කරන්න පුළුවන් අතීත සංඛාර කොහොමද? ගිවිලා ගියා. ඒ 아무තුවෙන් හිතන්නවත් දෙයක් තියෙද අතීත ගැන? නෑනේ. අනාගතයේ යම් රූපයක් පහළ වෙයි නම් ඒ රූපෙත් ගෙවි යනවා. ඔහොම ක්‍රමයක් තියෙන 11 ආකාර විපස්සනාවක් තියෙනවා. අතීත, වර්තමාන, අනාගත, අජ්ජත්, අධ්‍යාත්මික නාම රූප, බාහිර, දුර ළඟ වශයෙන් තියෙනවා. ඉතින් ඒ ඔක්කොම කරන්න පුළුවන් ඉස්සෙල්ලා හිත හදාගත්තොත්. ඒ තමයි සමාධියට එන්න තමයි අමාරු. සමාධියට පස්සේ ඔය බලා ඉන්නවා කියන අමුතු දෙයක් අමාරු දෙයක් නෙවෙයි. ඒ නිසා මේක පොතෙන් බෑ කියලා මම මේ කිව්වේ. ඔය වාඩි වෙලා ඉන්න එක පොතෙන් කරන්න බෑ. ඒක හොඳට මේ පත්‍යම් කරගෙන භාවිතා කරන්නට අවශ්‍යයි. නේද? ටික ටික විනාඩි 15 20 වශයෙන් වැඩි කරගන්න ඕනේ. දැන් භාවනා බැරි මයට මම දැන් කිව්වා විනාඩි 15ක් ඉන්න. මුල් විනාඩි 15. වැඩුණොත් ඉන්න, වැඩුණ නැත්නම් නැගිටලා යන්න. වැඩුණොත් ඉතින් මම කියන්න ඕනේ ඉන්න කොහොමත්. යන්න හිතෙන්නේ නැහැ. වැඩුන් නැත්තම් අර ඉතුරු වැඩ කටයුතු වලට යෙදෙන්න. පින් රැස් කරන්න. වැඩෙන්නේම නැති කෙනෙක් කියන අපි කියනවා මිදුල අතු ගන්න, සංඝයා උපස්ථාන කරන්න, සිවුරු හොදන්න, පාත්‍ර හොදන්න, ඒවත් ටික කරන්න.
එතකොට ඒ පින වැඩෙනකොට දන්නේම නැතුව තමන් සමාධියට පත් වෙනවා. ඇයි මේ අකුසලයේ ගෙවන්න කුසල් සමාධිය නොවැඩෙන්නේම අකුසල් නිසා. කුසල් නිසා නෙවෙයි මොනවා නිසා? කුසල් කර්ම ඒවට ඉතින් පිළියම් වශයෙන් අපි භාවනා වට පෙර වත් පිළිවෙත් කරන්න. ඊළඟ අපිට පැවරිච්ච වත කරනවනේ දැන්. අනේ ඒකෙත් කුසල් වැඩෙනවා. එහෙමනම් මේ සයන්නාසිර අනේ භාග්‍යතුන් වහන්සේ හම්බෙච්ච නිසා අද වගේ ඉතන ඒත් බෑ. කවුරුත් පිට වෙන්නේ නැහනේ. බුදුරජාණන් වහන්සේ ගෙදර යන්න බැරි වුණා. දුන්නේ නැහැ. ඔළුව අත ගාලා එන්න කියලා ආකරුණාවෙන් රෙදි කෑල්ලක් දීලා ඒක දූවිලි අරනවා කියලා අත ගාලා අන්තිමට රහත් වුණා. දැන් රහත් වුණාට පස්සේ භාග්‍යතුන් වහන්සේ දාන්න වැඩියා වතුර අරන් එනවා පිළිගන්නවා. අත වැහුවා. ඇයි හේතුව? විහාරේ තව භික්ෂුවක් ඉන්නවා කො එකගෙන. ඊපස්සේ මහා පන්ත කවනේ දාන වල ආරාධනා කරන්නේ. ඒ සානසිකෝ නැහැ සවින්නස් කියලා. ඔක්කොම වැඩියා ඒක. නෑ නෑ ඉන්නවා ඒක. එහෙනම් ඉතින් ජීවකයත්තුමා ගෝලයේ කියව බලන් එන්න ඉන්නවද කියලා. එනකොට ඉතින් දැන් චුල්ලපන්තක දරුන්ට ඥාන ටික තියෙනවනේ. දැන් අයියා කිව්වා කවුරුන් නැහැ කියලා විහාරේ. ඉන්න පිරිස වෙන්නන්න නම් කියලා මොකද කරේ? මනෝමේරිදි ඥානේ නැවුව 1000. චුල්ලපන්තක දරුන් වගේ Taman වගේම රූප ආයෙත් කියන මනෝමේරිදි. මොකද්ද? මනෝමේරිදි ඥානේ. ඔය පංච අභිඥාවල එකක්. ඒක තියෙන මේ රහතන් වහන්සේට. ඒ නිසා උන්වහන්සේට මේ මෙතන සාසනේ අග්‍රයි මනෝමේරිදි ඥානේ චුල්ලපන්තක දරුන්නාස. ඒක අග්‍ර වුණේ මේ කතාවේ. ඒ ගෝවා මේ වෛද්‍ය දුමණි එක්කනේ 1000ක් ඉන්නවා ඒක. හරියන චුල්ලපන්තක හඳුරට එන්න කියන්නේ කිහිල්ල. ආයි ගිය. දැන් මෙයාට ඇවිල්ලා ගිහිල්ලා පණ යනවා. මොකද දෙපාර. දැන් දෙවෙනි පාරකින් ගාව චුල්ලපන්ත කඳුරින් ඔක්කොම ගෑ ගන්න පටන් ගත්තා. මමයි චුල්ලපන්ත. දැන් හොයාගන්න බෑනේ. ඔය ආයෙ වෙලකෝ එක්කෙනෙක් හොයාගන්න බෑ. ඔක්කොම චුල්ලපන්තයි කියනවා. ඊපස්සේ භාග්‍යතුනාස වදා. එහෙනම් මුලින්ම චුල්ලපන්තක් කියන හඳුරුන්ගේ අතින් අල්ලගන්න. එතන හරි කිව්වා. ඒ වගේ කරා. එතන අනිත් රූප 999 මේ වතුරු දහන් වුණා. ඇත්ත හාමුදුරු ඉතුරු වුණා. දැන් එතන මේ කටයුතු කරලා තින් නිකන් නෙවෙයි 1000 ඉඳලා තියෙන. සිවුරු මහනවා, සිවුරු කපනවා, පාත්‍ර පුච්චනවා, අතු ගානවා, ගොඩක් වැඩ. ඉතින් වැඩි අහසින් ආන්න පුදුම වුණා. දැන් බලන්න ධම් සභාවේ කතාව ඇති වෙනවා. දැන් දවල් දාණයෙන් පස්සේ භාග්‍යතුන් සිංහ සෙයියාවෙන් පොඩ්ඩක් වැඩ ඉන්නකොට 100 න් ඉන්නේ හිතපෙන්නේ නැහැ. ඇහෙනම දිව කනට මේ ධම් සභාවේ කතාව. මොකද කතාව බලන්න මේ මහා පන්දක දරුවන්ට මාස 4කින් කරගන්න බැරි වෙච්ච වැඩේ අපේ භාග්‍යතුන් වහන්සේ පිහිට නිසා එකවරුවෙන් කරන්නේ. ගාථා පාඩම් කරගන්න බැරි වීටපු මේ තරුණ වහන්සේ රහත් කළා සිව්පිලිසින් කියලා. ඉතින් අනිත් විස්තරය තමයි මේ දා බණ කියන දුන්නේ චුල්ලපන්තක දරුන්ට. මේ ධර්ම මේ දානෙකදර ත්‍රිපිටක ධර්මය අලලා දේශනා කළා. දැන් ගාථපදේ බැරි වෙච්ච එකන දැන් ත්‍රිපිටකෙන් බණ කියන කොහොම කියන්නේ? ඒ රහත් ඵල යානිසංස. සා සිව්පිලිසින් බියාවනේ. අර්ථ ධර්ම නිරුත්තිපති බාණ කියන ත්‍රිපිටක ධාරි වෙනවා ඉබේටම. ආයි උගන්නන්න ඕනේද? නැහැ. ඒ පින සසරේ ආත්ම ගානන් තිස්සේ අභිධර්මයේ හදාරලා ත්‍රිපිටකේ පාඩම් කරගෙන නැත්ගෙනගෙන බණ භාවනා කරගෙන විපස්සනා විශේෂයෙන් කරපු අයට මේ සිව්පිලිසින් බියාව ලැබෙන අභිධර්ම පිටකේ අනිවාර්යෙන් හදාරන්න අවශ්‍යයි. ඒක කරගෙන ඇවිත්ලානේ තියෙන දැන් ඔක්කොම හේතු සම්පාදනය කරා. ඉතින් හරි පුදුමයිනේ මොකද මේ උනේ කියලා කතා වෙනකොට භාග්‍යතුන් වහන්සේ ඉතින් වැඩියා. ඒ කියන්නේ අන්දනේ ඇඳලා පටිය බැඳලා සිවුර පෙරවගෙන සිංහරාජයෙක් වගේ නික්මෙනවා. ගන්ධකිලි රැඩියම කරාට පස්සේ ඉතින් අහන මහණනි මා එන්න පෙර මොනවද කතා කරේ? දැන් කතා කරේ නැත්තම් මේ සයන්නාසලා අතක් සොලවන්නේ නැහැ, කිවිසුමක් යවන්නේ නැහැ, එක ඉරියව්වක් හෙලවෙන්නේ නැහැ. බුද්ධානුභාවයෙන් බුද්ධ තේජසින් බිය වෙලා ඉන්නේ. අර සිංහයෙක් දැකපු අනිත් සත්තු වගේ. බා මෙහෙම ස්පියන් ඉන්න කතා කටපියන් ඉන්න මිසක් බුදුරජාණන් වහන්සේ කතා නොකරොත් කල්පයක් වැඩ හිටියත් කවුරුත් කතා කරන්නේ නැහැ. මුතම අනුභව. උන්වහන්සේම කතා ඉපදෙව්වා. ඇයි ඇහුව මොනවද කතා කරේ? හිටි කවුරු ගැන මොනවා ගැන? අනේ අපි මේ කතාවේ චුල්ලපන්තක දරුන්ට බහස කරපු උදව්ව. ගෙදර යන්නටපු කෙනා රහත් කෙරෙව්. මාන්නේ අද පමණනේ පෙරත් මම මෙයාට උපකාර කරා කියන එක මෙයාලා මේ දේශනාවේ මතක් කරා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන දැන් ඔන්න මොකක් දේශනාව? ඔව් ජාතක දේශනාවක්. මේක ඇස්සේ ජාතක දේශනාවකුත් තියෙනවා. එතකොට මේ අතීතයේ වෙච්ච දෙයක්. අතීතෙත් මේ කියන මේ ස්වාමීන් වහන්සේ කුලපුත්‍රෙක් වීටියා දිසාපාමුක් ආචාර්යන් වහන්සේ ළඟ සිල්පහ දාරන්න ගියා. ගියාට මෙයාට ඉගෙන ගන්න බෑ. පාඩම් හිටින්නේ
එනිසා කරන්නේ මොකද්ද? දැහැටි පිළිගන්න උණු පැන්සි ශිල්පයන් හදන ගුරුවරයාට සත්කාර සම්මාන කරනවා. ඉච්චරයි කරන්නේ. ඒක කරගෙන හොඳට අත්පා මැඩීම් කරගෙන ඉන්නවා. අන්තිමට උගන්නන්න බැරි වුණා. දැන් ගෙදර යන දවසේ කිව්වා දැන් මුකුත් බැරි වුණානේ. ඉතින් මටම එක මන්තරයක් ගාතාවක් උනේ. මන්තරයක් කරනවා මේක හොඳට පාඩම් කරගෙන ඵලයක්. දැන් මෙයා මන්තරේ මෙන්න මේකයි. ගැටෙහි ගැටෙහි කුමක් හේයින් ගැටෙයි? මමද තා දනිමි දනිමි. ඔච්චරයි. ඕක මාසයක් පාඩම් කරවලා ඒත් ඉතින් අමත වෙයි කියලා මගදිගටිත් කිය කියන්නේ කිව්වා. ගෙදරදිත් කියන්නේ කියලා කිව්වා. ඒකම යනකොට ගෙදරත් ගියා. අම්මත් ඉතින් හොඳට කන්න බොන්න දීලා පිළිගත්තු ඉගෙනගෙන ආපු ගොල්ලනේ කියලා. බරණස් රජතුමාත් ඉතින් අර තමන්ගේ රටේ තොරතුරු බලන්න. ඒ කියන්නේ දැන් රජතුමාට මූණට කවුරුත් කියන්නේ නැන්නේ නරක හොඳමනේ කියන්නේ. නරක හොයාගන්න නම් රැයට ඇවිදින්න ඕනේ කියන. වෙස්වලාගෙන ගෙවල් පිළිකණු අස්සේ ඇවිදිනවා. මොකට ඇවිදින්නේ? මිනිස්සු රටේ අරදක් තියෙනවා, අධර්මයක් තියෙනවා නම් දොස් කියයි. ඇමති වණ්ඩලයට රජතුමාට දොස් කියයි. ඒකන් ඉන්න නම් හැංගිලව නහන්නේ. ගිල්ල කෙලින්ම ඇහුවොත් මගේ වරදක් තියෙද කියලා කියන්නේ. රජතුමාට බය හිස කසාදමයි දෝ කියලා කියන්නේ. හොඳක් තියෙනවා හොඳ කියයි. ඔය දෙකම බලන්න යනකොට හොර කණ්ඩායම මොකද කරන්නේ? උමගක් කාරණ ගෙවල් දෙකට එකපාරයක් මැදින් හරන. කාරල හරියට මේ අපි කියන කුමාරයා ඉන්න දිසාපාමුඛ ආචාර්යගේ මන්ත්‍රණ ඉගෙනගෙන ආපු ළමයා ඉන්න ගෙදරට හොරු වෙනවා. හොරු වෙලේ මේ ඇත බලනකොට මෙයා මේ මන්ත්‍රය අමතේ කියලා මන්ත්‍රය කියනවා. මොකද්ද? මන්ත්‍රය කිව්වා. ඒ මන්ත්‍රය මතකද? වායි කියනවා. ගැටෙහි ගැටෙහි කුමක් හේයින් ගැටෙහි? මම තා දනිමි දනිමි. හොරු කව මෙන්න මූ අපිව දැකලා. එහෙනම් මන්ත්‍රය අර කොල්ලම අපිව හොරු හොරුන් ගැටෙන දැක්ක ගමන් දුවන එක. කවුරුටද දැක්කොත් දුවනවා. නේ අපි තත් දැකන ළඟ දැක්කොත් දුවනවා. නොදැක්කොත් හොරකම් කර යනවා, දැක්කොත් දුවනවා. ඉතින් මොකද හොරු ඔක්කොම තමන් ගෙන බඩුත් දාලා දීවා. රජතුමා ඔබ සයින්ටුහන් කරගෙන උදෑසන තමන් ආහාර අනුභව කරලා අර ගෙදර නම් කරා අන්න තෙන්ට ගිහිලා ඇති තරුණේ ඉගෙනගෙන ආපු එක්කෙනේ තක්ෂිලාවේ ආයකගෙන ඉන්නේ කෝ. රජතුමාන පුත තක්ෂිලානුවර දිසාපාමක ආචාර්යගෙන් ශිල්ප ඉගෙනගෙන ආපු තරුණේ ඔබද? එසේ දේවනස්. එය අපටත් කියලා දෙන්න බැරිද කියලා. හොඳයි දේවනස් දිය හැකි දෙන්නේ. ඔව්. මා වාඩි ගන්න අසුනක සමාන අසුනක වාඩි වුණා මම මන්තරේ දෙන්නම් කෝ. මන්තරේ දුන්නා. මොකද දුන්නේ? ගැටේ ගැටේ කුමක් හේයින් ගැටෙහි මාත ඔබ දනිමි දනිමි. ඕක කියලා කහවණු කියා කම්බ කරා 1000. ඒ මන්තරෙන් හොරු පැන්නුවේ. රජතුමා හිතුව මේ හොරු පන්නන මන්තරය. ඒ නිසා කහවණු 1000ක් දීලා මන්තරේ ගත්තා. රජතුමාගේ සේනාපතිතුමා දිනක් ඇම්බැට්ටේ ආතින්. ඇම්බැට්ටේ කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ අපි. අපි අපි සාමාන්‍ය ඇම්බැට්ටේ කියනවනේ. ඇම්බැට්ටේ කියන්නේ ගෝලයා වගේ කෙනෙක්. එයාගේ සේනාපතියගේ ගෝලයා. තෝ රජුගේ රැවුල කපන්නේ කවදාද ඇසිය? හෙට හෝ අනිද්දා කියලා කිව්වා. රහසගේ මේ කහවණු දහස ගණු කාහටන් නොකියනෝ. මට වැඩක් තිබේ. ඒ ලොකුම වැඩක තාහැරන් කිසිවෙක් නැහැලු මේ කරගන්න. මොකද්ද මේ වැඩේ? රජු කළොත් හරි රජකම සෙම්පතිකම නොවර දින්නේ. හරි රජු මරන්න හදන්න. ඊවස කිව්වා උඹට සෙම්පතිකම මට රජකම කිව්වා. මේ කොණ්ඩි රැවුල කපන එක්කෙනා. රජුගේ රැවුල කපන්න ගියම රැවුල කැපීමට සේ රජුට ලංව දැලිපිය හොඳට මෝහත්කොට රජුගේ බෙල්ල කපපා. ඔන්න ආන්න බලන්න වංචා. දැන් මේ දෙන්න සැලසුම් කරගත්ත ඇම්බැට්ටේයි සේනාපතියයි. හරි ඇතිකො හා යහපති මොකෝ සේනාපතිකම ලැබෙනවද? කැපුවොත් පිළිගත රැවුල කපන්නකොත් පළමුකොට රැවුල සුවඳියෙන් තෙමා දැලිපිය මෝහත්කොට නලල අල්වා දැලිපිහිය මොටය මෝහත මදි එකපාරටම බෙල්ල කපා දමනටයි නැවත පැත්තක ඉඳ පිහ මෝහත් කළේ. එතකොට රජතුමා නිකන් අර මන්තරේ මතකයනේ කියනවා. ගට්ටේසි ගට්ටේසි කිං කාරණං ගට්ටේසි අහම්පිතං ජානාමි ජානාමි. මේක පාලියෙන් තියෙන මන්තරේ. බලන්න මන්තරේ බලේ. ගැටෙහි ගැටෙහි කුමක් නිසා ගැටෙහි? ගැටේසි කියන්නේ ගැටෙහි. ගැටෙනවා නැත්නම් තරහ ගන්නවා කියන එක. ගැටෙනවා කියන එක. අහම්පිතං ජාන මම උඹ දනිමි දනිමි. මන්තරේ කිව්වා. පාඩම් කරන්න එපා ආයි. එතකොට දැන් ඇම්බැට්ටිය බය වුණා.
ඇයි ඇම්බැට්ටිද මංගරප එක දනිමි දනිමි නෙමෙ කියන්නේ. මම මේ රජතුමා මරන්න බෙල්ල කපන්න ආවා වගේ රජතුමා දන්නවද? දැන් මන්තරේ කියලා මුන් දන්නේ නැහැ. මෙයා කියවනෝ අහම්බිතං ජාන මං බෝ දැනගත් උඹ කරන්න ආපු එක දන්නවා ගෝ. ඇඟපතින් දාඩිය දාගෙන මේ රජ රහස රජතුමා දැනගෙනයි කියලා රජතුමාගේ පාමුල වැටල වඳින්න පටන් ගත්තා. රජවරු සූරයි දක්ෂයි. අනුන්ගේ අදහස් දැනගන්න පුළුවන්. මූණ කටින් හැසිරීමෙන් කියන්න පුළුවන්. එහෙම නැත්නම් රජ වෙන්න බෑනේ. ඇම්බැට්ටේ රජතමේ මා දණී තෝන නොසිතවයි කිවිට දෙවියන් වහන්සේ මට කමන්න. කමන්න කියන්නේ සමාවෙන්න. මට දිවි දෙන්න. මාත වරදක් නැත. ඒවිට රජතමේ බියනෝ ඇත්ත කියව. කාරණේ කියවයි කිව්ව. දෙවියන් වහන්සේ මෙහිලා මා පෙළඹේ සෙන්පතියාය. මට කවුණු දහසක් දිරවුල කපන්නසේ රජුර ලංවි රජුගේ බෙල් ගෙල ගසා දම කපා දමමයි කියලා මට කිව්වේ කවුද? සෙම්පතියා. මට ගුවා මම ඒක කරොත් මට සේනාපති තනතුර දෙනවා එකුව. එයා රජ වෙනවා එකුව. රජතුමා මාගේ ගුරුවරයා නිසා දිවි බේරුණේ. කවුරු නිසා බේරුණේ? අර කොල්ල නිසා. එයාගේ කම්මේ මොකද්ද? මන්තරේ මන්තරේ. ඇත්තටම අදාළම නැති මන්තරයක්. හරි වෙලාවට කිව්වා නිසා අර හොරුන්ගෙන් බේරුණා. රජතුමා මරණයෙන් බේරුණා. මාගේ ජීවිතය අයිතිකරු මාගේ ගුරුවරයා සිතා සේනාපති කැඳවා තාගෙන් මගෙන් තට නොලැබුණේ කුමක්ද? මම තට හැම දෙයක්ම දුන්නෙම් නොවෙද? කුමන් නිසා මා කෙරේ වැරදි සිතුවිලි ඉපදුවේද? දැන් තා දක්නට මා සිතේ කැමැත්තන දැන් වංචාවක් කරන්න දකින්න බෑ කියලා රටින් පිටුවහල් කරලා ගුරුවරය කැඳවලා ඔබතුමන් නිසා ජීවිතය ලැබුණා. මේ ජීවිතයද ඔබතුමාටයි. මෙතන සිත මාගේ රටේ සේනාපතින් වහන්සේ ඔබතුමා. මරකෝ මේ මුකුත් ඉගෙන ගන්න බැරි ළමයට මොකද්ද ලැබුණේ? සේනාපති තනතුර ලැබුණා. මොකක් නිසා? එකම එක මන්තරයන් නිසා. ඉතින් ඒ සේනාපති තනතුර ලබා දුන්නා. ආන්න මහණනි මම එදත් මෙයාට පිහිට වුණයි කිව්වා. ඉගෙන ගන්න වෙරුණාට එයාට සෙම්පති තනතුර දක්වා යන්න මම නුවණින් උදව් කළා. චුල්ලපන්දක තෙරුන්ට යට ගියාව දැන් අද විතරක් නෙවෙයි මං කලින් උදව් කරාය. ඉතින් එදත් එයා මෝඩ වෙලා ඉපදුනාය. ලෞක ධනෙ මං එදා පිහිටුණා. අද මං ලෝකෝත්තර නිවන ලබන පිණිස පිහිට උනා. මෙච්චර මුග්ධ වෙන්න හේතුව කාශ්‍යප සසුනේ මේ ජුල්ලපන්තව සනේ බොහොම ඉගෙන ගන්න පුළුවන් කෙනෙක් ගුරුවරේ. ඉගෙන ගන්න බැරි ශිෂ්‍යයට විහිළු කරා. ඉගෙන ගන්න බැරි මෝඩයි කියලා. ඒ ලැජ්ජ වෙච්ච ඒ ගෝලෙ ඉගෙන ගන්න නැතුවම හිටියා. ආන්නේ පාපෙට තමයි යාට ඉගෙන ගන්න බැරි වුණේ. නමුත් නිවන් දකින්න පින් තිබුණා. ඒ අවබෝධය ඇති වුණා. නුවණැති මිනිස්තෙම සුළු මුදලකින් නමුදු මදගිනි පිඹ මොළවමින් මහගිනි ගොඩක් කියන පොඩි ගිනි කුලකින් පිඹලා මහගින්නක් හදනා වගේ සුළු මුදලකින් යාට පුළුවන් මහා ධනයක් ලබන්න. සුසුසු තන කාය බල ඥාන බල යොදා නිරතුරුව නොවලහා තමන් නිසරේ පිහිටවාලයි. සැකයක් නැත. ඔව් තව ජාතකයක් ඔය ජාතකේ තමයි මොකද්ද? චුල්ල සෙට්ටි ජාතකය. ඒක කියන්නේ මොකද්ද? මී කුණක් අරගෙන කියලා නේ දිනුනානේ. ඒතර චුල්ලන්තේ වාසික කියන්නේ චුල්ල පන්දක දරුවම තමලු. චුල්ල සෙට්ටි උය මමය. හරි. ඉතින් ඒ අවස්ථාව මුල් කරගෙන භාග්‍යවතුන් වහන්සේ මේ පූර්ව අපර සංදි ගලපලා චුල්ල වන්දක දෙරුන්ට තමන් වහන්සේ නිසා ලැබිච්ච මේ ලෞතුරා ධර්මය පිළිබඳ සතුටින් බුදුහන්සේ ප්‍රශංසා මුඛයෙන් තමයි මේ ගාථාව වදාලේ. කවුරු වෙනුවෙන්ද? චුල්ල පන්තක මහරහතන් වහන්සේ වෙනුවෙන් බුදුහන්සේ ජීවිතය අනුස්මරණය කරලා. ඒ කියන්නේ මුකුත් බැරුව හිටපුගෙනනේ උට්ටාණේ නප්පමාදින බැරි වුණත් එයා උත්සාහවන්ත නම් අප්‍රමාදීව සතිමත් නම් සංයමේන දමිනච සංයමයක් දමනයක් ඉන්ද්‍රිය දමනයක් තියෙනවා නම් දීපංකෛරාත මෙන්ද විදර්ශනා ප්‍රඥාව සහිත මේ යෝගාවචරයා නැත්තම් ශ්‍රාවකයා එයා නොතෙමෙන නැත්තම් දිවයිනක් හදා ගන්නවා. දීපං කෛරාත කරගන්න යං ඕගුණාභි කිරතේ දිවයින ගං වතුරෙන් යට වෙන්නේ නැති තැනක්. ඒ කියන්නේ කෙලෙස් සැඩපහරට හසු නොවන අරියත් ඵල නම් වූ දිවයිනට යාපත් වෙනවා. ඒක තමයි චුල්ලපන්තක තෙරුන්ගේ ප්‍රශංසාව. එතර භාග්‍යතුන් වහන්සේ අන්නේ විදියට මෙතරම් දුකටපත් වෙන්න හිටපු කෙනෙක් නැත්තම් ගෙදරට යන්න තරම් හිටපු කෙනෙක් තමයි මේ චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ උන්වහන්සේට කමඨහනක් දීලා කුටා ඉතා සරල කමඨහනක් දීලා
අරිහත්තයට පවා පත් කෙරවේ. නිසා කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ප්‍රතිසේවණය කළ යුතුයි, ඇසුරු කළ යුතුයි, නැවත නැවත සසරදිත් ප්‍රාර්ථනා කළ යුතුයි. මඟ වරදිනකොට ඒකාන්තයෙන් පින් කරලා තියෙනවා නම් මාර්ගේ කවුරු හරි ඇවිල්ලා බුදු කෙනෙක් හරි ළඟට එනවා. දැන් බලන්න උන්වහන්සේ පිළිගන්න බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ආවම වැඩියනේ, බුදු කෙනෙක් වැඩි, සාමාන්‍ය කෙනෙක් නෙවෙයිනේ. ඒක පින, බුදු කෙනෙක් ස්පර්ශය ලැබෙන එක, ඇල්ම බැල්ම ලැබෙන එක හැමෝටම වෙන්නේ නැහැ. ඒක තියෙන්නේ පින් කරපුවාට. ඒ නිසා අපි සතුටු වෙමු. චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ මොනතරම් පුණ්‍යවන්තද, මේ ශාසනයේ මනෝමය ඍදි ඥාණින් අග්‍ර වූ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ තරම් රූපමයවීම සමත් කෙනෙක් තවත් නැහැ. හැබැයි කලින් ගාතාවක්වත් පාඩම් කරන එක තමයි බුදු සසුනේ ආශ්චර්යය. පාඩම් කිරීම නෙවෙයි මේකේ තියෙන්නේ, අත් දකින්න එකක්. ඒ නිසා තමා තුලින් දකින්න, කතා බහ කරන්න පුළුවන්, කියවන්න පුළුවන් එක එක ජාතිය කතන්දර, මේ නාම රූප ස්කන්ධ ධාතු ආයතන කියලා. නමුත් තමන් භාවනා වශයෙන් නොවැඩුවොත් මේක අත් දකින්න ලැබෙන්නේ නැති බව අපි සීකරගෙන අද දවසේ දේශනා අපි මේන් හමාර කරනවා. ශ්‍රවණය කර හැම දෙනාට අමා නිවන් සුව පිණිස වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේපානාගා මහින්දි පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු තං සදා. අභිවාදන සීදිස්ස නිච්ඡං වද්දාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සංග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු සෝපත්තේවා. මීළඟ දේශනාව තවත් දින කිහිපයකින් තමයි පවත්වන්නේ. හෙට අනිද්දා දවස්වල දේශනාව නොපැවැත්වෙන බව කරුණාවෙන් සිහිපත් කරමු. හොඳයි මොනං මේ